ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. 2019 පෙබරවාරි මාසේ 4 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 71 වෙනි නිදහස් දිනය නොවන්නට ඉඩ තියෙනවා. බොහෝ දුරට ඒ දිනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ෆෙඩරල් සමූහාණ්ඩුවේ නිදහස් දිනය බවට පත්වෙන්න ඉඩ තියෙනවා. එහෙම කියන්නේ සුමන්ත්‍රන් මන්ත්‍රීතුමා කියනවා මධ්‍යම රජයත් ආණ්ඩුකාරවරයාගේ බලපෑම් වලින් තොරව බලයක් පළාත් සභාවලට ලබා ගැනීම සඳහා වන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත්, එම නව ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂයත් ද්‍රවිඩ සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ව සකස් කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බවත්, එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පෙබරවාරි මාසයේ 4 වෙනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට 3-2 බලයකින් සම්මත කර ගැනීමට ඔවුන් අපේක්ෂා කරන බවත්, ඒ 3-2 බහුතර බලයකින් සම්මත කර ගැනීම නව ව්‍යවස්ථාව සිදු කිරීමට ඔවුන්ට හැකියාවක් තිබෙන බව. රනිල් වික්‍රමසිංහට තියෙන ආදරයට නෙමෙයි එක්සත් ජාතික පක්ෂයට බහුතර බලය ලබා ගන්න ද්‍රවිඩ ජාතික සන්ධානය තමන්ගේ අත් එසෙව්වේ. TNA සංවිධානය වඩා කැමති කොටියට මිසක් සමනලයන්ට නෙවෙයි. ඒ නිසා රනිල්ට බහුතරය දුන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන එන්න කියන කාරණේ අද පැහැදිලි වෙලා තියෙනවා. මේ අශුද්ධ මෙහෙයුමට ගරිල්ලා සටන්කරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණ පසුබිමේ ඉඳගෙන අද සහාය උපල කරන තත්වයකට පත් වෙලා තියෙනවා. ඉන්ධන මිල සූත්‍රයටත් වඩා බරපතල බල සූත්‍රයක් දැන් ක්‍රියාත්මක. මේ සූත්‍රය තේරුම් ගන්න අමාරුවක් නැහැ. මේක ඉතාම සරලයි. බහුතරය ලබා ගැනීම UNP, TNA, JVP. සුමන් දිරන්ගේ කතාව අනුව UNP, TNA, JVP එකතුව ෆෙඩරල් ව්‍යවස්ථාව. එහෙමනම් බහුතරය සමානයි ෆෙඩරල් ව්‍යවස්ථාව. මෙන්න අද රටේ ක්‍රියාත්මක වන බල සූත්‍රය.